විදුලි වාහන ලංකාවට ආනයනය කරන්න අපි බලපත්‍රයක් ලබා දෙන විදේශගත ශ්‍රමිකයන්ට අපි තීරණය කරා. විදේශගත ශ්‍රමිකයන්ට යම් වරප්‍රසාදයක් ලබා දෙන්න ඕනේ කියන කාරණාව අපිට තිබුණා දැඩි ලෙස. වරප්‍රසාදයක් හම්බෙනව නම් එයයි එවීම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් උණ්ඩියල වලට හම්බෙන මුදලට වඩා ඒ වාසි අමතක කරලා වැඩි මුදල් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නා ගන්න. ඒතකොට පහුගිය දවසේ කැබිනට් මණ්ඩලයේනොත් ඒ සඳහා තිබිච්ච සීමාවන් අයින් කි. තමන් ලැබන ලද ඕනෑම මුදල් ප්‍රමාණයකින් අඩක වටිනාකමකින් යුත් වාහනයක් ලංකාවට ගේන්න සහ ගෙනයපු වාහනයට ගෙන්නන ලද ඩොලර් වලින්ම බදු මුදල් ගෙවන්න අවශ්‍ය විදියට අපි වැඩසටහන සම්පාදනය කළා. දැන් මේ වෙලාවේ වාහනයක් ගන්නව නම් වාහනේ වගේ දෙගුණයක මුදලක් ඩොලර් වලින් ලංකාව ඇතුළට එනවා. භාගයයි එළියට යන්නේ. හැබැයි බදු මුදල ලංකාවට හිමි වෙනවා. තමන් එවන මුදල ලංකාවේ බැංකු හරහා නීත්‍යානුකූලව එවුවොත් හම්බ වෙච්ච මුදල් ප්‍රමාණය ඩොලරයකට හම්බ වෙච්ච රුපියල් ප්‍රමාණය රුපියල් 200යි. හැබැයි හවාලා උණ්ඩියල් ක්‍රමවලින් විවිධ මාර්ග වලින් එවුවහම නීති විරෝධීව ආවහම රුපියල් 400ක් විතර හම්බ වුණා. ඒ නිසා විදේශ ප්‍රේෂණ බැංකු හරහා පැමිණීම සිද්ධ වුණේ නැහැ. මේක තමයි සිද්ධ වෙච්ච ප්‍රධාන කාරණාව. අද වෙනකොට ඩොලරයක හිර කරලා තිබිච්ච එක නැති කරලා ඩොලර එකත් උණ්ඩියල් සහ හවාලා ක්‍රම හරහා එවන වෙළඳපොලේ මිලත් අද බොහොම ළඟට ගේන්න පුළුවන්කම ලැබිලා. අපේ විදේශගත ශ්‍රමිකයෝ එවන මුදල් ප්‍රමාණය ක්‍රමිකව වැඩි වෙන්න පටන් ගත්තා. තිබුණේ ඩොලර් මිලියන 205, ඊට පස්සේ 247, ඩොලර් මිලියන 300 274, ඩොලර් මිලියන 305, ඩොලර් මිලියන 325, ඩොලර් මිලියන 359 දක්වා සැප්තැම්බර් මාසයේ වෙනකොට අපට ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේක වර්ධනය කරගන්න අපට පුළුවන්කම ලැබුණා. පළවෙනි ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා අපි ඉල්ලීම් කරා. ඒක පිළි අරගෙන අපේ විදේශගත ශ්‍රමිකයෝ මේ දැන් ඩොලර් මිලියන 500 ඉලක්කය කරා දැන් ඉතාමත්ම කිට්ටුවට එමින් පවතින. කෝප කමිටුවේදී මතක් කරලා තිබුණා 2016 දී 5000ක් හම්බෙච්ච ඇමරිකාවේ රස්සාවල් ටිකට යවන්න පුළුවන් වුණේ 3 දෙනයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇමරිකාවේ ඉල්ලපු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ලංකාවේ මෙච්චර දක්ෂ අපේ හෙදියන්ට කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට කවුරු කවුරුත් වග කියන්න ඕනි ඒකට විදේශ සේවා නියුක්ති කාර්යංශය විතරක් වග කියලා හරියන්නේ නැහැ. ලේබර් මාකට් එකට අනුව අපේ ළමයි කොතනටද යන්න ඕනි, අපි කොතනටද පුරුදු කරන්න ඕනි කියන එක අපි දැන් සියලුම ආයතන වලට බෙදා හදා දීලා තියෙනවා. මෙන්න මේ ක්ෂේත්‍ර වලින් වැඩ කරන්න අපිට පුහුණු කිරීම ලබා දෙන්න කියන එක. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික අංශයට අපි ඉල්ලීම් කළා. මේ වෙනකොට පෞද්ගලික ආයතන රාශිය මේ වෘත්ති අධ්‍යාපනයේ ලබා දෙන්න වැඩ කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා කෝප් කමිටුව කියලා තියෙන විදිහටම සති දෙකක් ඇතුළත මේ වැඩපිළිවෙල සකස් කරන්න බෑ. ගීතා කුමාරසිංහ ඇමතිතුමිය කියලා තිබිච්ච කාරණාව අවුරුදු දෙකට අඩු කරපිට අවුරුදු පහම තිබුණා නම් හොඳයි කියලා එතුමිය ඒක නොදැනුවත්කම, ඒ කියන්නේ එතුමිට ඒක පිළිබඳ තිබිච්ච අනවබෝධය මම එතුමිට පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු පහ තිබුණත් අවුරුදු දෙක තිබුණත් මොන නීති දැම්මත් යන්න ඕන කෙනා යනවා. එතකොට එයාට නීත්‍යානුකූල මාර්ගයෙන් යන එක අපි තහනම් කරලා තිබුණාම ගුවන්තොටුපළ හරහා මිනිස් වෙළඳාමක් විදියට හියුමන් ට්‍රැෆිකින් වලට ගැනෙන විදියට හොරෙන් නීත්‍යානුකූල නොවන විදියට ගුවන්තොටුපළෙන් පිටත් වෙනවා. එතකොට ඒ අයට කරදරයක් වුණත් බලා ගන්න බෑ. ඒ අයගේ දරුවෝ පොඩිද ලොකුද ඒ අය ගැන බලා ගන්න ඕනද කියලා අමාත්‍යංශයට තොරතුරක් කිසිත් නැහැ. මොකද අපි යන සියලු දෙනෙක් අපේ ගාව ලියාපදිංචි වෙලා ගියොත් ඒ අයගේ දරුවන් ගැන බලා ගන්න වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ගියපු අම්මගේ ආරක්ෂාව ගැන වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ලියාපදිංචි නොවී ගියොත් මේ මුකුත් නැහැ. දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසාම තමයි අපි යන අම්මව ලියාපදිංචි කරලා යවන්න අර නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් යන එක නතර කරන්න අවම කරන්න තමයි මේ සංශෝධනය කළේ. එතකොට සියලු දෙනාගේම දරුවන් පිළිබඳ තොරතුරුත් අම්මගෙන තොරතුරුත් තියෙන නිසා අපිට ඒව මොනිටර් කරන්න